රි දැන් හිහෙනං ඔන්න ඕගොල්ලෝ පොතේ අ්‍යාසිටිකවර කල්ල තියෙන්නේ දැන් ඔන්න අපිය ඇවිල්ල තියෙන අමතර අභ්‍යාස ගැන කතා කරන්න. අමතර අ්‍යාස වැඩිපුර කරන කොඩ පුතාලටගේ දැනුම තවත් වැඩ දියුණු කරගන්න පුළුවන් නෙදේ ෙහින්ද පුතාල දැන්වඔන්න මගේත් එක් අමතර අභ්‍යාසිටික කතාරන්න ඉස්සල් ගොල මනාද කරන්න ඕන. ඉස්සල්ලම පුතාල තනෙන් මේ අභ්‍යාස වට පිළිතුරලියන්න ඕන. තෙරුණ අද පුතාාල ප්‍රශ්ටික බලලාන්නේනි වැරදි පිරිිතුර සටහන්රගෙනතියාගන්න න්න ඊට පස්සේ තමයි මගෙත්තෙක්ක ඒ පිළිතුර හරිදි කියලා ගල්පල බලන ලෑස්තිවෙන්නේ. නේ දෙමං ඔන්න කියලා තියනි මුලෙින්දම්ම එතකොට තමයි කුතාලට තමන්ට කොතනද ගැටලුව තියෙනි කියලා අවබෝධ කරගන්න පුළුවන් එතකොට. න එතකොට පහස්සුවෙන්ම ඔගුලන්ට ඒ තමන්ට ගැටලු තැන වබෝධ කරගත්තා නං. තමන්ට වැරදුන තැන හදාගත්තා අනං. ද වෙන්නේ පාඩමෙන් නද නිවවැරදි පිතුර පු තා මූල දෙන විාග ප්‍රශ්ප පත්‍රේ ලියන්න පුළුව හරි දැන් අප ල හෙ ො තාලස්ස උතර කියියල දැන් තයි ඕන්න මගත්ත එක මයි දැන් ඔගුලු යි නිරදි කියලා බලන්නේ යන්නන්නේ මොකද දලා තින පලවෙෙනය එමන්න පුතේ ඔගුලන් තින බහවාරන ප්‍රශ්න නේද වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කියල තමයි කියන්නේ. මොකද පලවෙනි ප්‍රශ්නයහන්නේ පළවෙනි ප්‍රශ්නය අපිට දීලා තියෙන්නේ උෂ්ණත්වය මන අන්තර් ජාතික සම්මත ඒකකය කුමක්ද. මොකද පුතේ උෂ්ණත්වය මනන අන්තර් ජාතික සම්මතය එකක ඔගුලු මේ ඒටික ඔක්කොම ගැන කතා කරාන්නේ අපි නද සෙල්සිියස්ෆැරන් හ් කෙල්වින්මින් කිසිවක් නොවේ. එතකට අපි කිව්වා සාමානයෙන් අපි භාවිතා කරාට සෙල්සිියස්සා ෆැරන් හට් නේද අප අන්තර්ජාතික සම්මතේකකේ තමයි මෙතන පාවිච්චි කරන්නම කදපුතේ කෙල්වින් නදමුකද පාවිච්චි කරන්න ි කෙල්වින් හරිනේද. උෂ්ණත්ව මානයක අගය සෙන්ටිග්‍රේඩංශක තිහේ සිට සෙන්න්ටිග්‍රඩංශක තිස් දෙක දක්වා ඉහලයයි. උෂ්ණත්ව මානයක අගය තිහේ හිදන් තිස් දෙක වෙනකං ඉහළට ගියලු. මෙම උෂ්ණත්ව වෙනස කෙල්වින් පරිමාණයෙන් කොපමනද කියලහනු. අපි දැන් කිව්වා, පරිමාන දෙක වෙනස් වුනාට නද එකැන ශුුණ්‍යය ගත්තොත් එහෙම අප අපි අභිමතය පරිදිනේ පුතේ සෙල්සිියස්වල ශුන්්‍ය හදාගෙන තියෙන්නේ. අයි දිය වෙන ෂ්නත්වේන නද කන් සන්ටග්‍ර ංශික බිඳුවන. නමුත් කෙල්වින් පරිමාණෙන් නිරපේක්ෂ ෂුන්නේ තමයි අරගෙන තියෙන්නේ. ඒ උනාට නද න් එතන ඒ පහලාචලලක්ෂය වෙනස් වුනා කියලා. ෂ්ණත්ව උෂනත පාන්් පාඨාන්ක අතරතියෙන පරතරය වෙනස් වෙන්න නෑ. නද උෂ්ණත්ව පරිමාණ දෙකාතර පරතරය වෙනස්වෙලා නෑ න දෙතකොට ෙන ෂ්ණත්වමානයකගේ සෙන්ටක්‍රඩංශික තිහෙහිදන් තිස් දෙකදක්වා ඉහලයන කොට මෙම උෂ්ණත්ව වෙනස කෙල්වින් පරිමාණයෙන් බැලුවත් කොහොමද වෙන්නේ. ඒ පරාස දෙක විතරමයි. එදර පරිමාණයන් දෙකාතරයන ප්‍රමාය දැන් එතකොට සෙන්න්ටග්‍රඩංශක වලින් බැලුවොත්පුතේ තිහෙදන් තිස්කට සෙන්ටග්‍රඩංශික දෙකේදන් යනොට එතකොට මෙතන තියෙන්නේ උෂ්නත්ව වෙන තියන්නේ සෙන්ටග්‍රඩංශක දෙකයින තියහෙෙන තිස් දෙක උෂනත්වය වැඩි වෙලා කියයන සෙට ්‍රේඩංක දෙකින් තමයි ඉහලනැගල තියෙන්න ද. එතකොට හෙනම් කෙල්මින් පරිමාණයෙන් ගත්තත් ඒ පරිමාණ දෙකාතර දුරම තමයි. දෙකට නද ම තාලට කියලා දුන්න එක කොහොමද වෙන්න කියලනේද. දර ඒ පරිමාණ දෙකාතරෙන අ මේ පරිමාණ දෙකාතර වෙනසට සමානයිනේ. දෙෙතකොට හම් කියදවෙනි කෙල්විුත් එහෙනන් දෙකයි නේ ද හෙනන් කො කියක් නොද පුත යුත්තර. කෙල්වින් දෙයි. පරිමාණ දෙකාතර වෙනස වෙනස් වෙන්නේ නෑ. පැහැදිලී නේද පුතාලට හරි ඉට පස්සේ බලමු අපිීළඟ ප්‍රශ්ණය උෂ්ණත්වය පිළිබඳ පහත ප්‍රකාශ අතරින්, නිවැරදි පිළිතුර තෝරන්නලු න දෞෂ්ණත්වය පිළිබඳ පහත ප්‍රකාශ අතරින් නිවැරදි පිළිතුර තෝරන්නලු මකක්ද ඒ කියල කියනවා ඉහළ උෂ්ණත්ව පරාස මැනීම සඳහා රසදිය උෂ්ණත්වමානයේ භාවිතා කළ හැක. හරිදිපුතේ ඉහල උෂ්ණත්ව පරාස මැනීම සඳහා රසදිය උෂ්ණත්තමානයේ භාවිතා කළ හැක. හරිනේ ද යල ෂ්ණත පරසයක් මලින්න්න පුළුව අම්පද රසදියවල ද්‍රවාංකය තාපාංකේ ඉහලාගයක් කරගන්නේ එතකොට හිෙන ඒ හ ඉහළ ක්ෂ්න්ත පරාස මැනීම සඳහා රසදිය ෂාතමානය පාවිචි කරන්න පුළුවන්.කද ඒක තාපාංකී ඉහලාගයක් ගන්න නිසා. රසදියවල තාපාංකයේ ඉහල අගයක් ගනි හරි නෙතකොට මේක මනින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇයි. රසදියවල තාපාංකයේ ඉහල අගයක් ගන්නා නිසා. පැහැදිලී නේද පුතාලට එතකොට හිෙනම් අපිට හනවා මේක කියන ඒක කියන්නෙත්. ප්‍රකාශයක් e, B කියන්නෙත් ප්‍රකාශයක් දැන් අපේ අහන මොකක්දදි කියලා නැ ැලවූද මේකත් හරි මේකත් හරි මං මේක කියද්දිම කිව්වා ඇයි හේතුව මේක තමයි හේතුව කියලා එන්න බලමු අපි දැ කොමද කියල උත්තර තියෙන පළවෙෙනනි උත්තරය AB ප්‍රකාශ නිවැරදිවන අතර හරින ඒ ප්‍රකාශයක් හරි B ප්‍රකාශයක්ත් හරි නිවැරදිවන අතර B ප්‍රකාශය මගින් ඒ ප්‍රකාශය පැහැදිලි කරයි. නද පුතේ බී ප්‍රකාශය මගින් පැහැදිලි කරනවා. මේ නිසා තමයි මේක වෙන්නේ. හරි නේතකොට එනේ දෙ එක තමයින උත්තරේ වෙන්නේ. ඒත් හරි බ හරි බී මගින් මොකද වෙන්නේ ඒ ප්‍රකාශය පැහැදිලි කරනවා. පැහැදිල නේද පුතාලට දොටක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ නේද. පැහැදිලි කරයි. මේකෙ ඒBී ප්‍රකාශය නිවැරදි වන අතර එකත් හරි බී ප්‍රකාශය මගින්. ඒ ප්‍රකාශය පැහැදිලි නොකරයි. ඒක ඒක වැරදි න පුද බී ප්‍රකාශය මගින් නඒ ප්‍රකාශය පහැදිි නොරයි කියන්න බැ එක කරනවන එකතළ වැරදි. ඒ ප්‍රකාශයේ පමණක්න වැරදිී කියන එකත් වැරදිී ඒ හාබි ප්‍රකාශ දෙකම වැරදි කියෙනගත් වැරදින වඩා නිවැරැදි පිළිතුර වෙන්නේ පලවෙෙන එක. පැහැදිලී නේද පුතාලට පැහදිලිනෙක් ොද හොයන්න කියන එකක පුතේ හරි. ඉලඟික බලන්න යම් ද්‍රව්්‍යියක හිමාංකය යනු. අපි කතා කරාද්‍රවාංකය, හිමාංකය, දැ අයිස්වල හාපිකවා ද්‍රවාංක හිමාංකයක් දෙක එකමාගයක් ගන්න කියන්නේ දෙතුළු ද්‍රවාංකයක කියන ගණයක් ද්‍රවභාවට පත්වන නිශ්චිත ෂ්ණත්වය. හිමාංකේ කියලා කියන්නේ ද්‍රවයක් ගණබාවට පත්වෙන නිශ්චිත උෂණත්වය. නද එතකොටමද ගණයක් රත්කිරීමේදී එය ද්‍රවය බවට පත්වන උෂ්ණත්වයයි නෑ එකතුර ගණයක් රත් කරන්න කොට ද්‍රවය බවට පත්වන උෂ්ණත්වය අපි කියන මහක් කියල පුත. ද්‍රවාංකය කියලා නේ දෙතුර හිමාංකේනෙමේ. ද්‍රවයක් රත්කිරීමේදී එය වාශ්වය බවට පත්වන උෂ්ණත්වය. නෑනේ දේකට කියනව තාපාංකය කියලා නැකත්නෙමේ. ද්‍රවයක් සිසිල්කිරීමේදී එය ගණයක් බවට පත්වන උෂ්ණත්වයයි. අන්නඒක තමයි වෙන නද ද්‍රවයක් සිසිල්කරනකොට එය ගනයක් බවට පත්වන උෂ්ණත්වය අපි කියන හිමාංකය කියල නේ දෙහෙනම් හිමංකය කියන්නේ මෙන්න මේ උත්තරේ. පුතේ ද්‍රවයක් සිසිල් කිරීමේදී එය ගණයක් බවට පත්වන උෂ්ණත්වයයි. වාශ්පයක් සිසිල් කිරීමේදී එය ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වයයි. නෑ ඒකඩමේනේද වාශ්පයක් සිල් කරන කොට ගැන ගී භවනය ඇතු ඒක නෙම එන හිමාන්කය කියන්න ඔන්න තුන්ගෙන උත්තරේ. පැහැදිලි නේද පුතාලට හරි අපි බලමු ඊළංඟ එක හස්වෙනියක මේක මකදබාන කියන්නේ සි්‍ර ංශක බිින්දුවේ පවතින ගන අයිස් කැබැල්ලක් සෙන්ටික්‍රඩංශක බින්දුව තියෙනවල අයිස් කැබැල්ලක් අයිස සලුෂ්‍රත ල සැට ්‍ර ංක බිද රත්කර සන්ටිග්‍රේඩංශක සීයේ පවතින හුමාලයේ බවට පත් කරන ලු සන්ටික්‍රේඩංශක සීයේ තියෙන හුමාලයේ බවට පත් කරන වාලු මෙම අවස්ථා විපර්යාසයට අදාළව හරිමොනෝදි කියලා අපානේ මේ අවස්ථාවවිිපර්යාසයටට අදාලව හරිමකක්ද කිය ලහනමකද වෙන්න පුතේ ඒ පලවෙනි පියවර වෙන්නේ මොකක්ද පළමුූහ සෙන්න්ටික්‍රේඩාංශක බින්දුවේ ගන අයිස් සෙන්ටිග්‍රේඩංශක බිින්දුවේ ද්‍රවජලය බවට පත්වෙනවා එක හරිනේ එක හරිනේ ද එකැන් ඉස්සල්ලම වෙන්නේ මකක්ද සෙන්ටිග්‍රේඩංශික බිින්දුවේ අයිස් බිින්දුවේ ද්‍රව ජලය බවට පත්තෙන ඉස්සලම වෙන්නේ එක. ඉඩ පසිම කද වෙන්න පුතේ? දෙවනවා බ එකට කිය. සෙන්ටික්‍රේඩංශක බිින්දුවේ ද්‍රව ජලය දැමතන ද්‍රව ජලය වෙලා තියෙනවනේ. සෙන්ටික්‍රේඩංශක සීයේ හුමාලේ බවට පත්වෙනවා. එක එක පාර හුමාලය වෙන්න නෑනී. නේද මොකක් දීට පස්සෙ වෙන්නන්නේ පුතේ මොකක් දීට පස්සෙ වෙන්නේ කියන බලන්න මොනා අද වෙන්නේ සෙන්න්ටික්‍රේඩංශක බිින්දුවේ ද්‍රව ජලය සෙන්ටික්‍රේඩංශක සයේ ද්‍රව ජලය බවට පත්ව වවා. සී ෂ්රත්ව වැඩිවෙලා යන්න උඩිසෙල් තුන්ගනි පියවර තමයි මකක්ද වෙන්නේ තෙවනුව සෙන්ටිග්‍රේඩංශික Cයේ ද්‍රවජලය සෙන්ටිග්‍රේඩංශික Cයේ හුමාලයේ බවට පත්වෙන අන්නේ එක හරි එක තුන්වෙනි පියවරනේද මැද පියවර ලියල නෑනේද පුතේ හරියට එක වෙන්නඩෝනේ බිින්දුවේ ද්‍රවජලය C ද්‍රවජලය බවට පත්වෙනවා මෙතන මොකද වෙන්නේ Cයේ ද්‍රවජලය Cයේ හුමාලයේ බවට පත්න එක හරි. තු අපෙන් අහන්න මොකක්දඒHB පමණක් සත්‍යය. නේ දඒක වෙන්න බෑතකොට ඒහා සී පමණක් සත්‍යය හරි. ඒහා සී පමණක් සත්‍යය වේ. බිහා සීදන මෙයි ඒ බි හා සියල්ල සත්‍යවේ කියන්නත් බෑ පැහැදිලීනේද පුතාලට හරි. පියවරණයහන්නන්නේ නේද එතකට විපරයාසට අධර්ම පියවරටිකද පියවර වෙන්න ඕන බිින්දුුවයයිස් බිඳුවේ ජලය වෙනවා බිදුවේ ජලය සීය ජලය වෙනවා සීය ජලය සීය හුමාලය වෙනවා පියවර තුනකට තමයි යන්නේ හැදලි නද පුතාලට හරේ. ඉලවෙක බලන තාප විකරණ සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් අස්‍ය ප්‍රකාශය තෝරන්නලපතේ නේද තාප විකිරණ සම්බන්ධ. විකරණය සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්නලු. මකද බලන්න තාප විකරණය කියන්නේ විද්‍යුචచුම්ඹක තරංගාකාරයකි. හරිද හරි නේද අපි කිව්වා තාප විකරණය, චුම්බක තරංග විදිීර තමයි ගමන් කරන්නේ. ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ. ප්‍රචාරණය සඳහා මාධ්‍ය අවශ්‍යධපුතේ නෑ වික්්‍යයක් තුළින් තමයි ගමන් කරන්නේ. එන අසත්‍ය ප්‍රකාශය වෙන්නේ කනේ අපි ඉතුෘටිකත් බලමු පරාවර්තනය විය හැ ඔහ පාවර්තනය වෙන්න පුළුවන්. අපිකුවර දිලසන පෘෂ්ටවලින්හෙම පරාවර්තනය වෙනවා විකරණතාපය නේ ද සුදු පැහැති පෘෂ්ටවලින් හෙම පරාවර්ථනය වෙනවා කිය කිවවා. මේවා ආලෝකයේ වේගයෙන් ගමන් කරයි. ඒකත් හරරිනේ දෙහෙන මමුකද වැරදි වෙන්නේ පති අ සත්‍ය ප්‍රකාශය ප්‍රචාරණය සඳහාමාධ්‍යයක් අවශ්‍ය වේ අවශ්‍ය වෙන්නේ? නෑ නේද. හරි ඊළඟ ප්‍රශ්නය බලමු. තාපධාරිතාවය මනින අන්තර්ජාතික සම්මත ඒකකය කුමක් ද. තාපධාරිතාවය මන අන්තර්ජාතික සම්මත ඒකේ මොකදපුතේ මොකදද වෙන්නේ අපි? කෙල්විනයට ජූල් සෙන්න්ටිග්‍රේඩාංශකයට ජූල් නෙද ෆැරන්හයිට් වලට ජූල්දි කියනවා නෙද සෙන්න්ටිග්‍රේඩංශකයට කිිලෝග්‍රෑමයට ජූල් කදපති හරි උත්තරේ වෙන්නේ කෙල්විනයට ජූල් නෙදම කදුත්තරේ වෙන්නේ කෙල්විනයට ජූල් වලින්. ඉළඟක. හිමාංකය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ තෝරන්න හිමාංකය සම්බන්ධ සත්‍ය ප්‍රකාශ තෝරන්න ගට මක් දෙන්න කියන බලන් හිමාංකය කියලා කියන්න මොකදපුතේ වද හිමාංකේ කියල කියන්න.ගද හිමාංකේ කියල කියන්නේ. ද්‍රවයක් සිසිල් කිරීමේදී ද්‍රව අවස්ථා ගනයක් බවට පත්වන උෂ්ණත්වය. ද්‍රවයක් සිසිල් කරන කොට නෙද ද්‍රව අවස්ථාව ගනයක් බවට පත්වන උෂ්ණත්වය හිංකය, ඒ එකැන හිමාංකේ තමයි රසත්්‍ය ප්‍රකාශයන පෙන්හනත ඒක හරි. යම් ද්‍රව්‍යියක හිමාංකය ද්‍රවාංකයත් එකම අගයක් ගනි. ඒක හරිනේ දති අපි කිවන්නේ ද්‍රවාංකය හා හිමංකය හැමතිස්සම එකම අගයක් ගන්න. ද්‍රවියක ගනවස්ථාව ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වයයි. ඒක හරිේ දෙකට ඒකම තමයිත් මෙත මේ කියන එක තමයි මෙතනත් කියවෙන ද්‍රවියක ගනවස්ථාව ද්‍රවයක් බවට පත්වන ෘෂ්ණත්වයයි. රිද පපු ගනවස්ථාව ද්‍රවයක් බවට පත් නෂණත්වයේ කියනෙතකොට මොක්ද තරින් කිය වෙන්නේ ද්‍රවාංකය නේ දෙතකොට එන කියැන ගණය ද්‍රව වෙනවා එක කියැන ද්‍රවාංකය තුර න එක වැරදිී අපිගහන්න හිමංකය නෙ මේකත් හරි මේකත් හරි මේක බලමු අයිස්වල හිමමාංකය සන්ටිග්‍රඩංශික බිින්දවායි ඒකත් හරි හිමාංකයක්ත් ද්‍රවාන්කය අපික සිටි්‍රඩංික බින්දුවාය යිස්වල කියර ද හෙන අපේ රදි උත්තරේ මොක් ද සත්‍ය ප්‍රකාශයණය හන්නේ නේද ද්‍රව්්‍යියක ගනාවස්ථාව ද්‍රවයක් බවට පත්වන උෂ්නත්වය. නද ද්‍රව්්‍යියක ගන අවස්ථාව ද්‍රවයක් බවට පත්වෙන්නේ ද්‍රවාංකයේදී. මේක වැරදදි නේද. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්ණය හරිපුතාරදර ගණයකට තාපය සපයන විට සිදු නොවන්නේ මින් කුමක්ද. දුවවෙන්නේ නැත්තෙම කද කියලතමයි හනේ නද ගනයකට තාපය සපයනකොට සිදුවන්නේ නැතිදේ අපෙන් හනිම කද බලන අවස්ථා විපර්යාසයකට ලක්වේ හරිද ගණයකට තාපය සපයන කොට නේද ගනයේ අපි උපරීම අගේකට ආවට පස්සේ එක ද්‍රවාන්කේදමකද වෙන්නේ ද්‍රවයක් බවට පත්ව වෙන නෙදෙන ඒකත් හරි අවස්ථා විපර්යාසට ලක් වෙන්න පුළුවන් තාපය සපයන කොට වසේ ප්‍රසාාරණය වේ හරි තාපේ සැපේවම ගනයක් ප්‍රසාරණය වෙන පිය ගොඩා ප්‍රසාරණය වෙන අස්ථාගෙන කතා කරා ගන. නේද උෂ්ණත්වේ ඉහෙළයයි. හරිනි තාපේ සේනකොට ෂ්නත්ව ඇති හළ යන ෂ්නත්වේ හෙළ යන ගොට තමයි ප්‍රසාාරණය වෙන්නේ ෘෂ්ණත්වේ හළ යන කොට තමයි අවස්ථාව පරියාස වෙන්නේ න එකත් හරි. ගණයේ විශිෂ්ඨ තාපදාාරිතාවේ හෙළයයි. විෂිෂ්ට තාපධාරිතාව හෙලය යන්න නෑ නද බ දේක නියතාගයක්. ශෂ්ෂ තාපදාරිතාවේ නිය තගයක් නද දෙ න ඒ ගණන ිලෝග්‍රෑමි එක ච්නත්තුවේ සෙන්ටිග්‍රඩ ං එක එකකිින් නිහල නැංවීමට, අවශ්‍ය තාප ප්‍රමාණය එක වෙනස් වෙන්නි නෑ. ඒක ඒ සවිශෂය ගණයට සවිශේෂී අගයක් එන එක වෙනස් වෙන්න නෑ. ඒහන සිදු නොවන්නේ මොකක්ද ගණයේ විශෂ්‍ය තාපධාරිතාවය ඉහළයයි අනිතා අවස්සා ටිකම සිද වෙන දේවල්. හරි නේද ඉළඟට තාප කුසන්නායක ද්‍රබ්‍ය තෝරන්න ලෝ. ුන්නායක කියල කියන මොනොද පුතේ තාපය හොඳින් ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය තාප සුසන්නායක කියල කියන මොනෝද පුතේ තාපය හොඳින් ගමන් කරන ද්‍රව්‍ය නෙ දෙ තුරු තාප කුසන්නායක ද්‍රව්‍ය මොුණවද ඇස්බැස්ටෝස් රිදී රසදිය ඇලුමීනියම් එතකොට පුතාල දන්නවා ලෝහ හොඳ තාප සන්නායකයි සුසනායක එ අපිකි්ව ලෝහව මොක දැයිසුසන්නායක වෙන්නේ න ඒවක් ගනාවස්ථාවේ තියෙනවා එතකොට ඒවයි අර මධ්‍යන්නේ චාලක ශක්තිය ගොඩක් වැඩි. ඒවගේ මේයි මුක්ත ඉලෙක්්‍රෝන තියෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝනවලත් චලිත වෙනවා එතකොට උෂණත්වය වැඩි වෙනවානේ දෙතකරු ැ තාපය ගමන් කරනවා හොඳින්න්නේද තාපය හොඳින් ගමන් කරන්න පුළුවන් කිය එෙනම් මෙතන විදී රසදිය ඇලුමීනියම් ඔක්කොම ලෝහයිව හොඳද තාප. ුසන්නනායක හ තාප කුසන්නනායක ද්‍රබ්්‍යයක් වෙන්න මොනොවද ඇස්බස්ටෝ. හරිනේද හරි. අපි බලමු ඊළඟට ගිනිමැලයක් කසල සිටින විට උනුසුම දැනවා. අප ගිනිිමැලයක් කසලට ගිහාම එම නැන් ඔය ලිපක් කසට ගිහාම අපි උුසුම දැනවා. නැත්තන් ඉටි පඳදම් දල්කටම මත ලංකරහම අපට උණුසුම දැනවා නද. එතර මෙහිදී තාප සංක්‍රාමණය වන්නේ. තාපංක්‍රමණය වෙන්නේ කොහොමද පුතේ මතෙදී. අපි කතා කරා එතකොට තාපසංක්‍රමණය වෙන්නේ කොහොමද සංවහනධාරා වෙන්නත් බෑ නෙද සන්නායනයක් වෙන්න ගණ ද්‍රව්‍යකුත් නෑ. එනම් එක වෙන්න පුළුවන් මොකදද විීණය මොකද පුතේ වෙන්න පුළුවන් සන්නයනය නෙමෙයි සංවහනය නෙමෙයි මොකදදහෙනම් වෙන්නේ විකීරණය මගේ. එද විකීරණය. ඉල උනුුවතුර බෝතලයක විකරණයෙන් සිදුවන, තාපහානිය අවම කර ගැනීම සඳහා යොදා ඇති උපක්‍රමයමින් කුමක්ද මොකදද කියලාහන්න නෙද උනු අතුර බෝතලයක විකිරණයෙන් සිදුවන තාපහානිය අවම කර ගැනීම සඳහා යොදා ඇති උපක්‍රමය මින් කුමක් ද මොකද කියහ නොමකදපුතේ ඇතුළත බිත්තිය හා පිටට බිත්තිය අතර රික්තයක් ඇති කිරීම ඒත් හරි ළ ිත්තිිය ිට ං ල කිවවා ඇතුළ ිත්්‍යය පිට ිත්්‍යති තර මේේ ගේ රික්තයක් තියලතිෙනවා. රික්්‍රවකාශයක් මේ වටේටම තියනෝ බෝතලේ. එතරේ රිත්තවකාශයක් තියනෙ එකෙන් හැබැයි තාපහනී අඩු කරනවා. නේද තාපාන අඩු කරනයි තුළ මොෝමගින් වෙන තාපහානීද මේකින් අඩු කරන්නේ. සන්න අය නෑ මගින් වෙන තාපානීය. එද පුතේ එකනැර ඇතුළත බිත්තියට සන්නායනය මගින් උුණු ද්‍රව්්‍යේ දන්ස. සන්න අයනේ මගි එන තාපය එතනින් එහාට යන එක වලක්වොන එක තමයි එතරින් කරන්නේ නද එතකට එම් එතකට මෙතදි අපි තාපහානය අවම කරන්න මේ හේතුවක් වුනාට ඒ විකිරණය නෙමේ සන්නනේ එකොට එං ඒ උත්තරේ ගන්න බෑනේද ොදේ උත්තර ගන්න බෑ ඉළංඟික බලන් බෝතලයේ මූඩිය ප්ලාස්ටික් වලින් නිමවා තිබීම ඒකත් තාප කුසන්නායකයක් එතකොට එතනින් හට තාපය ගමන් කරන්නෙත් නෑ. හැබැයි එතනත් වෙන්න පුතේ මොකක්ද විකිරණය නෙමේ. නෙද එතනත් වෙන්නේ විකරණය නෙමේ. නේද එතන වෙදදිී වෙන්න පදේ ගොඩක් කලාට ඒකත් මේ දාලා තියනෙ මොනෝදපුතිේ සුදු පාට මඩි දාල තියන කොට මොද න්න එතනත් අර විරණතාාපය නෙදාාපව පරාවර්තනය කරන අතෙන්දී. නේද එතර පරාවර්තන නමුත්තර ප්ලාස්ටික් මෝඩිය දාාල තියනෙකින් රත්වෙනකොට සන්න අයනයේ මගින් සිදුවෙන තාපහානිය බලක්වනවා. නදත සා තාපය සන්නයිනය කරන්න ඇ තාපකු සන්න අයකයිනේ නමුත් ඒකත් හැබැයි විකිරණ තාපය අවශෝෂනය කරන්නෙ මේ ප්ලාස්ටික් දාලතියනෙන ොට ඒකත් උත්තරේ දිට ගන්න බෑ නේද. ඉළඟක බලන්න විදී පැහැති ඇතුළත බිත්තියක් තිබීම රිදීපාටට ඇතුළි බිත්තියක් තියෙනවා ඒකෙම් මොකද වෙන්නේ මෙතනින් ඒ පිටවන තාපය. නද විකිරණතාපය විදිහට පිටවෙන්න පුළුවන්. නේ දතදි සන්න අයනය වෙන්න නෑනේ ත්පතරින් අර රික්තයක් තියෙනහිද. නවත් මේ රික්තය තුලින් විකරණ තාපය ආවොත් ඉඩ පාසි ප්‍රෘෂ්ටේ ඇතුළොත බිත්තිය රිදීප හැල්ල දයන නිසාමකද වෙන්න විකරණතාපයපහෝ පරාවර්තනය කරනවයේ දිලසන පෘෂ්ටයමගේ. ඒ දට පරාවර්තනය කරනවයි දිලිසට පෘෂ්ටේමගෙන රිදී පහැති ඇතුළත බිත්ති අක්තිබවෙන් විකරණයෙන් සිදුවන තාපහානිය බලක්ව නොහෙන ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ එ නිවැරදි පිළිතුර වෙන්නේ එක මේවා අහ තාපානය අවම කරට විකරණය නෙමේ ඒ හා අම අම්ම කරන්නේ. අන්ති මුත්තරයවන් පිටතාවරණය පලාස්ටික් වලින් සාදා තිබීම පිටතාාවරනය පලාස්ටික් වුනා කියලා එක පහනට බලපාන්නේ නෑ නේ දතාපහනය බලක්වන්නේ එක බලපාන්නේ නෑ පැහැදිලීනේද පුතාලට හරි අපි බලමු ඊළඟට තාප ප්‍රමාණය මනින අන්තර් ජාතික ඒකකය වන්නේ මොකද පුතේ තාප ප්‍රමාණය මනිනන්තර්ජාතික ඒකකය දැඟ ඉගෙන ගෙනෙන තියෙන පුතා ලමුණද කෙල්වින් ජූල් සෙල්සිියස් එද සීහෙමනැත්තං මොකක්ද වෙන්න පුතේ Hmm? W මේ ඒ සංකේතන දී න්නේ ද WKJ සීල දී තින කැපිටල් කපටල් K නද කපිටල් Jහාදීලතිනුම් කද තාප ප්‍රමාණය මනින අන්තර්ජාතිකකකය. ජූල් නේද කොම ගද වෙන්නේ ජූල් වලින් තමයි මනෙන්නේ. පහැදිලි නද කතාලට ඉළඟ එක පහත රූපයේ දැක්වෙන්නේ දී ලෝහ පටියක් ප්‍රසාරණය වී ඇතිආකාරයයි. බන දී ෝහ පටියක් මිනිමම ප්‍රසාාරණය වෙලා. මේ වක්්‍ර වෙලාතිය නො මෙම පහලට. පෙනවානේද පුතාලට ඒ ඇසුරෙන් කුමන පිළිතුර සත්‍යවේද කියලහනවා. කුම්මන පිළිතුර සත්‍ය වෙනවද කියලාන හරිමකද්ද කියලා හන මේේ තියනෙ ඒ ලෝහය මේ තියෙනෙ බී ලෝහය නෙද. ඒ ලෝහයට වඩා බී ලෝහය වැඩියෙන් ප්‍රසාරණය වේ. ලෝහයට වඩා බී ලෝහය වැඩියෙන් ප්‍රසාරණය වෙනලු. දැම්පුතේ ප්‍රසාා මේ දෙක අපි අපිකිුවන්නේ මේ දෙක මටියම් කල්ලා තියෙ කර රිවට කල්ලන්නේ තියෙන්නේ ොට දෙකට වෙං වෙන්න බෑනේ දෙකම නේ දෙහොඳ එකට සම්බන්ධ වෙලානේ තියෙන්නේ එතකොට වැඩියෙන් ප්‍රසාරණය වෙන ලෝහයත් ඇදගෙන තමයි අඩුවෙන් ප්‍රසාරණය වෙන ලෝහය දෙන්න ප්‍රසාරණය වන්නඩෝනේ තර මයාගේ වැඩිපුර ප්‍රසාරණය වන්න නං යාමක මකවෙම පිටින් තියෙන්න්නත යාගේ ප්‍රසාාරණය ප්‍රමාණය වැඩින මෙයාට වඩා නද තුළ මයාග තමයි මෙහිම පිට තින්තියෙන් නොන නේ දෙද කොටහෙන හන්නේ ප්‍රසාරණය වී ඇති ආකාරයයි, ඒ ඇසුරෙන් කුමන පිළිතුර සත්‍ය වේද. ඒ ලෝහයට වඩා බී ලෝහය වැඩියෙන් ප්‍රසාරණය වේ. එකතමයි හරි අන්න නෙදපු තේකන මේ පත්තර වක්්‍ර වෙලා තියෙනෙ. ඒ ලෝහයට වඩා බී ලෝහය, වැඩියෙන් ප්‍රසාරණය වේ. ඒ ලෝහයට වඩා බී ලෝහය අඩුවෙන් ප්‍රසාරණය වේ, ා අඩුවෙන් ප්‍රසාාරණය වෙන්නේ නෑ නේද. වැඩියෙන් වඋුනහමතමයි මේ පැත්තර නැ වෙන්නේ. AHB ලෝහ දෙක සමාන ප්‍රමාණවලින් ප්‍රසාරණයේ, සමමාන ප්‍රමාණලින් ප්‍රසාාණයවලන ඒ ව දිහටම දිග වැඩිවෙන්නේ. තර වක්ක්‍ර වෙන්නේ නෑදක නේද. ඉහත කිසිවක් නොවේ නෑන අපිමොකක්ද ගන්න පුලුවන්නි වැරදි පිළිතුරපුතේ ඒ ලෝහයට වඩා Bී ලෝහය වැඩියෙන් ප්‍රසාරණය වේ. ඒවලට වඩාී ලෝහය වැඩියෙන් ප්‍රසාරණය වේ කියනෙක තමයි. ගන්න පුළුවන් පහැදිලි නේද පුතාලට පැහැදිල නේ ද හරි. අපි බලම ඊලාළඟ ප්‍රශ්ණය වායුගෝල එකක පීඩනය යටතේ ඉහළම තාපාංකයක් ඇත්තේ මින් කුමකටද කියලහනෝ. නේදම කුමකද කොයි එකේද කියලහන්නේ නේද. මොකේ ද වායගෝල එකක පීඩනයක් යටතයේ ඉහ පීඩනය වෙනස්වෙන්න නෑ. පීඩනමක තාපාංකයේ වෙනස්වනන පීඩනය වෙනස් වෙන කට ද පීඩනය වෙනස් වනකට තාපාංකය වෙනස් එනිසයි මේක ඉගුණලු දීල තියෙනවා වයිගෝල එකක පීඩනයයටති ඉහළම තාපාංකයක් තියන්න මීටිකින් කොයිකටද කියලාන. මං පුතාලට කිව්වනේද තාපාංකය ගැන කියල දෙන කොට නෙද තාපාංකේ ගැන කියලද ගැන තාපාංකය කියල ගැන ද්‍රවයක් වායුවක් බෞට පත්ව වන නිශ්චිත උෂ්ණත්වය එතකොට මේ විදිහට මංකිව තාපංකයේ ගැන කියනකොට මෙ තාපාංකය... උගලුන්ට මංකෝොදැන් ජලයේ තාපාංකේ සෙන්ටිග්‍රේඩංශක සයි නෙද ඒවගේ මං පුතාලට කිව තාපාංක කීපයක් වගුවක් පෙන්නවා පුතාලට නද. තාපාංක මේවා මේ මේවා මේවා කිය පුතාලට පෙන්නල දුන්න. මංකෝ මේ අගයන් ගැන මතක තියාගන්න පුතාලට අවශ්‍ය වෙන්නේ නෑ. අගයන් කඩපාඩන් කරන්නේ පා හැබැයි මේකේ පුතාල මතක තියාගන්න ඕනිි මොකක්ද කොයිවායේද තාපංක වැඩි කොයිවයිද තාපංක අඩු කියල පුතාල මතක තියාගන්න ඕනි කියලා. මතකයිද මං කිව්වා නෙද වැඩි තාපාක තියෙ මොනවගේ දේවල්වලද අඩු තියනෙ මොනවයිද කියලා මතක තියයාගන්න ඕනි කිවෝයි වගවි තියනේවැන් තමයිකුතේ ඒවගේ දෙනදයින් තමයි ප්‍රශ්නහන්නේ. එෙන් නොගලට නොදන්න දේවල්වලින් ප්‍රශ්ණහන්නේ නෑ. තෙරුනද. එකැනෙ අපි මූලධර්මය යොදාගෙන භාවිතා කල්ලගානක් හදන්න වෙනදේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නමු දත්්‍යයන් මොනවා හරියෝගලන්ට දීල තියනවනං ඒ දත්්‍යයන්ගගේෙන් ප්‍රශ්නයක් අහනවන් ඒ දීලතියන වැයන් විතරයහන්නේ. ඒ බගේම මංකිව මේ පාටංක කටපාඩන් කරන්න ඕනි නෑ පුතාල දැනගන්න ඕනේ තාපාංක අඩු මොනවද වැඩිමොනවත්. ද්‍රවාංක අඩුමොනවද, වැඩි මොනවද කියර මතක තියාගන්න ඕනේ. පහැදිලීද එතකොට හෙන මෙතන මොනත්විද එතනොල්. ජලය මෙවැ තාපාංක මකදවෙන්නේ තාපාංක අඩුයිනේ දෙතනෝල්වල ජලයේ සාපේක්ෂෝ තාපාංක අඩුයි මේ වට. රසදියවල වැඩි නමුත් ඊට වඩා ගොඩක් වැඩී මොනවැඇදිපතේ යකඩවල තාපාංකය. එ යකඩවල තාපංකේ තමයි ගොඩාක්ම වැඩිනේ දෙහෙනම් අපිට වයිගෝල එක පීඩනය අනතේ ඉහළම තාපාංකයක් තියෙන්නේ යකඩ හරි ඉට පසේක බලන්න ිග්‍රම් එක වස්තුවක් සෙල්සිිය සංශක එකකින් ඉහල දැමීමට අවශ්‍යතාප ප්‍රමාණය කුමන නමකින් හඳුන් වයිද. කිිලෝග්‍රෑම් එකක වස්තුවක් සෙල්සිිය සංශක එකකින් එක ඒකකස්කන්දයක් ඒකක වෂ්ණත්වයකින් නිහල නංවන්න අවශ්‍ය වෙන තාප්‍රමාණයයක් මොකක් දෙෙන විශිෂ්ඨ තාපධාරිතාවේ බාන උත්තරටික පුතේ තාපධාරිතාවය නෙමේ. විශිෂ්ට තාපධාරිතාවය තමයි අපිට ගන්න පුළුවන් පිළිතුර. පැහැදිලී නේද විලයනයේ විශිෂ්ට ගුක්ත කලාපෙනෙමෙ වාශ්පී කරණය නෙමේ. පෙර නෝද පුතාලටහෙනන් නිවැරදි පිළිතුරවෙන්නේ විශිෂ්ට තාපධාරිතාවය හරිනේද. අපි බලමු ඊළඟ ප්‍රශ්ණය තාපධාරිතාව සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් කුමක් සත්‍යය වේද උකද්දහනව සත්‍යය. ඒමකදදහන තාපධාරිතාව සම්බන්ධ පහත ප්‍රකාශාතරින් කුමක් සත්‍ය වේද. හරි කොයිකද කියල තමයි පතේ හන්නෙමොකක්ද. වස්තුවසාදා ඇති ද්‍ර්‍යමත තාපධාරිතාවේ රදාා නොපවති නැහැනි වස්තු හදලා තියෙන ද්‍ය තාපධාරිතාවේ රඳා පවතින වනනි පුතාට මතකයි නේද අපි මේක කලාම අපි කතා කරා නද පොල්තෙල් සමාන ප්‍රමාණයකුයි. ජලය සමාන ප්‍රමාණය කුයි අපි රක්කරන කොට මොකද වේබුත නද ජලයේ ෂ්නත්ව හිළ ගේ ප්‍රමාණය පොල් තෙල්ල ෂ්ණත්ව හිළගේ ප්‍රමාණයි වෙනස්. නෙද ඒ දෙකේ වෙනස් වනයිකැන් හිෙනනං වස්තුව හදල තියන ද්‍රව්්‍රියමත තාපධාරිතාවය රඳා පවතිනවා. නෙ දෙකර්ම අපි එකම බාසයි ප්‍රමාණ, භාජන දෙකක එකම ප්‍රමා ද්‍රවයන් දෙකක් දාලා නෙද වෙනස් ද්‍රවයන් දෙක් එකම ප්‍රමාණෙන් දාලා. ඒද එකම කාල සීමාවක් තුළ එකම දාහකේයකින් රත්කරා එක ගේ දාහකින් රත් කර රක් කර කට දක් තකට ෂනත්ව වෙන ස් ීම වෙනස් කියේලා. එඇතුකොට මකද න වස්තුව සාදාා ඇති ්‍ර්්‍යමත තාපදාරිතාවේ රන්දා නොප පවතීකිින් එක වැරදි. එක රන්ඳදා පවතිීනවා පිට ෂ්ණත්තුවය දෙදක්කාාවේ දෙකේද. මෙදපුතේ ඊල ඉට පස්සේ එකම ද්‍රව්්‍යියකින් තනාඇති ස්කන්ද වෙන වස්තුූල තාපධාරිතා සමානය. එකම ද්‍රවවියකින් හදල තියෙනවලු නමුත් ස්කන්ද වෙනස් නද ස්කන්ද වෙනත් ස්කන්ධ තියනෙවයි වස්තු වල තාපධාරිතාවේ සමාළුව එකත් නෑනෙ අපි කිව්වත් ජලය යම්කිසි ප්‍රමාණයක් අරගෙන ඊට වඩා දෙගුණක ජල ප්‍රමාණයක් අරගෙන එකම ප්‍රමාණයේ දාහකයකින් එකම කාලසීමාවක් තුළ රත් කරහම උෂ්්‍යත්ත පාටංක දෙක් කාවේ හෙන ඒකත් වැරදි නේදේ ැනෙහිෙන එකත් වැරදි එකමද්‍රවියකින් තැල තිබනට දෙකමතිබුණ ජලය ස්කන්දය වෙනස් සුනොත් මකද වෙන්න තාපධාරිතාවේ සමාන වෙන්නේ නෑ න දෙහෙන තාපධාරිතා සමායකම ඒකත් වැරදි ද අපේ අහන්න සත්ත්‍යය කනෙ ොර මේ දෙකම වැරදිී. ඉටබසේ තාපධාරිතාවයේ ජාත්‍යන්තර සම්මත ඒකකය කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්වේ. හරිදිපතේ. නැහැනි තාපධාරිතාවේ ජාත්‍යන්තර සම්මතඒකකය කෙල්විනයට ජූල්. කෙල්විනයට කිිලෝග්‍රෑමේයට ජූල් කියන්නේ. විශිෂ් තාප දාරිතාවයේ අන්තර්ජාතික සම්මතේකකය. එහනම්ක වැරදීන දපිබල මන්තිමුත්තරේ වස්තු වේ කන්දය මත තාපධාරිතාවය රදාා පවතිී. ඒ හරි වස්තුේ කන්දය මත තාපධාරිතාව රදාපවති නවා. එක හරි ද තු දැබලන පෙන් හන්න ොක්ද සත්්‍යවේද කියරන්නේනේ ොකක්ද හරිකි ල පෙන් හන්නන ත කොට න. මේ කත් වැදි සාදා ත ද්‍රව මරන්දාා නො පවතිී කියෙ වැරදි එකම ද්‍රවින් තනායිතිස් කඳවෙන පස්තුූවල තාපධාරිතා සමාණයි කියනෙ එකත් වැරදිී. තාපධාරිතාවේ ජාත්‍යන්තර සම්මතේක අත් වැරදි. එ නිවැරදි පිළිතුරමොකක්ද වස්තුවේ ස්කන්දය මත තාපධාරිතාවේරදාා පවතිී. ස්කන්දය මතරන්දාා පවතිනවා නෙද අපිකිව්වායික්කම සමාන ද්‍රවයන් දෙකක් කරගෙන අපි කත් අපි කල්ල බැලුවේ නෙද වෙනස් ප්‍රමාණයන් නරගෙන. ද කරේ රත් කරනකොට එකම කාලසීමාවක් එකම වගේ දාහගේකින් එක ම දාහකෙන් රත්ක නකොට උෂණත්වයන් වෙනස්සාගයන්නාවේ එතකොට එෙනම් රදා පවතිනවස්කන්දය මත නෙදපුතේ හරි. ඉළං එක රත්වූ යකඩ කැබැල්ලක් කාමරෝෂණත්ව පවතින ජලය අඩංගු භාජනයකට දමන ලද. රත්ව වෙච්ච යකඩ කෑල්ලක් කාමරෝෂණත්වේ පවතින ජලයා අඩංගු භාජනයකට දැම්මලු. හරිද අපි ියෝගේ පීක්ෂණයකුත් කලා මතකයි නදපුතාලට ික ේලාකට පසු නිීක්ෂණය කරන්න අ දිටික වෙලාවක් දාලා කාමරෝෂණත්වය තිබුණේ ජලේ ටිකර අපි යකඩ කෑල් හොඳ ෝඩ රත් කල ඇතුලට දැම්මලු. මෙම සිදුවීමට අදාළ වැරදි පිළිතුර කුමක්ද. මෙම සිදුවීමට අදාළ වැරදි උත්තරේම කද කියලතමයි අප හනමොකක්ද. යකඩ කැබැල්ලේ උචෂ්ණත්වය අඩ වී ඇත. හරිද හරිනේ ද යකඩ කැල්ල දැම්මම? ඒේ ගලාගෙන ෂ්නත්ව වැඩ තැෙද ක්ෂනත්වේ අඩු ැට. ෂ්නත්වේ වැඩි තියෙන්න්නේ පුත කඩටැඇල්ලේ ෂ්ණත්ව අඩුවන්තිෙන්නේ ජලයේ තෙර ක කැලෙන් ජලට ක්ෂනත්වේ ගලාගෙන යනවා ගේයාම ක ැල්ල ෂණත්වේ අඩුවෙන. ජල ෂණත්ව වැඩි වෙන ඕකන වෙන්නේ. නේද හරි ස්සලමමුගද වෙන්න යකඩ ැල්ලේ ෂණත්වේ අඩුී ඇත හරි. නෙද ජලයේ උෂණත්වේ වැඩිවී ඇත ඒකත් හරිී අංකිව්වා. එකක් අවස්ථාවකදී වස්තු දෙකම තාපජ සමතුළිතතාවය එළඹෙන වස්තු දෙකේම නේද දෙකම තාපජ සමතුළුත්තාවට එළඹෙනවා හරිදිපුතේ හරිනේ ද මකද හේතුව යකඩ කැබැල්ලෙන් ජලයට තාපේ ගමන් කරලා ජලෙන් ය යකඩ කැබැල්ලෙන් ජලයට තාපේ ගමන් කරලා. යකඩ කැල්ලේ ෂණනත්වේ අඩුවෙන කොට ජලය ෂ්ණත්වය වැඩි වෙලා එක අ වස්ථාවකදීමේ දෙකම, සමතත්වකට පත්වන තැදි තමයියට තාපය ගලායාම නවතින්නේ මෙන්න මිය අවස්ථාව අපි හඳු නමොකක් කියරද තාපජ සමතුලිත තාවය නේද තට තාපජ සමතුලිතතාවයට ලැබෙනවඒ වගේ වෙලාට හරි ඉඩ පස්සේ යකඩ කැබැල්ල ජලයෙන් තාපය උරාගෙන ඇ යකඩ කැබැල්ල ජලයන් තාපය උරාගන්න නෑ කොහමත් එෙම වන්න බෑම් කොද ජය ෂණත්වය අඩුයි යකඩ කැල්ලිතම ක්ෂ්ණත්වය වැඩි න දෙෙන තාපය රාගන්නේ නිරීක්ෂණ මෙම සිදුවීමට අදාළ වැරදි පිළිතුරහෙනං යකඩ කැබැල්ල ජලයෙන් තාපය උරාගෙන ඇත කියන එක නේද මේ තුනම නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. පැහැදිලි නේද හරිපුතාලා. අපි බලමු හෙනං ඊළඟට පහත දැක් පෙන්නේ ජලේරත් කිරීම සඳහා යොදාගන්නා ක්‍රම කිහිපයකි. නෙද පුතේ තකොට බාන මේ ක්‍රම ඒ කියර කියනෙ මොකක්ද ගිල්වුම් තාපකයකින් ජලේරත් කිරීම, ගිල්ලුම් තාපකයින් එක ඇැනේ ගිල්ලුම් තාපකය කියල කියන මොකද පුතේ මොකද කියන හීටරය කියලා අපි කියන නද රෙක තම ගිල්ලුම් තාපක ද. ගිල්ලුම් තාපකින් ජලයරත් කරන එක තමයි පලවෙන එක. ඊළඟ එක තාපන පලකය ආධාරයෙන් ජලයරත් කිරීම. තාපන පලකයක් කියැන ඔයර බිද්ධතය මගින් සපයන හොට්ලේට් එකක් වගේ නේද එකන විදුලි උඳනකින් ජේරත් කනවා විදුලි ුදු නක් තේලයි විදිලි උු ුඩ ති කියෙලා ජලේරත් කරනවා. ඉළඟෙක දර ලිපක්කාධාරයෙන් ජලේරත් කනවා. දර ලිපකින් සාමාන්‍ය විදිහර ජලේරත් කරන දැන් අවස්ථාතුනක්. ගිල්ලුන් තාපක යොදා ගන්නවා. ඊට පස්සේැන විදුත්ම ලිපක්යොදාගෙන මේ රත් කරනවා ඊට පස්සේ දර ලිපක්යොදාගෙන රත්කන අවස්ථා තුනයි හට් ලේට් එකයි ලිපයි යෙද අවස්ථා තුන තියෙන්නේ ඉහත අවස්ථා අතුරුින් කාර්යක්ක්ෂම වනිය කොයිකද කෙළහනෝ. කාර්යක්ක්ෂම අවස්ථාවක් වෙන්නේ මොකද මේ තුනෙන් පපුතේ මොකද මේතුනෙන් කාර්යක්ෂම අවස්ථාවක් වෙන්නේ මේ තුනෙෙන්ම කාර්යක්ෂම අවස්ථාව ගිල්ලුම් තාපකයකින් ජලේරත් කරනක ඇ ගිල්ලුම් තාපකයකින් රත් කන්නකොට මේක කාර්යක්ෂම වෙන්නේ මේ දෙකේ දිමඳැන් මෙතන කියන්නේ අපි විදුලි උුඳනක් ආධාරයෙන් නැද දුලි ඳනෙන් රත් කන්නකොට තාපය හානි වෙන්න පුළුවන් එලයටට තාපය හානි වෙනවා නෑදේතකොට මේ බඳුනට තාපේ අනවන් එ දේවගේ වෙන්න පුළුවන් දරලිපක් කාආධාරීින් රත් කනකොටත් ගොඩාක් තාපය හානි වෙනවා පරිසරයට නදත්තෙන් දිත් පරිසරයට තාපය හානිි වෙනවා මේකෙත් පරිසරයට තාපය හාන වෙන ඉරස බඳු රත්තුවවෙන්නෝන ඊට පස්සතම ජලේටික රත්තු වෙන්නේ නමුත් ගිල්ලුන් තාපකයකින් මේ රත් කර නොට ොකද න්නේ අර හීටරය ඇතුළට දැම්ම එෙන් පසේ ගිල්ලම් තාපකය දැම්ම එලියට සිදුවන තාපහානි අආඩුයි මොකද කෙලින්ම ඒ තාපේටික ලැබෙන්නේ ජලයට නැද කෙලින්ම තාපේටික ලැබෙන්නේ ජලයට එතේ නිසා කාර්යක්ෂමම අවස්ථාව මොකක් ද පුතේ අපි කියනවා ගිල්වූම් තාපකයෙන් ජලය රත් කරගන්න අවස්ථාව ඒ පමණි අනිත්තඒවට වඩා ඒක තමයි කාර්යක්ෂමම අවස්ථාව වෙන්නේ ලොව මුල්ම උෂ්ණත්තමානය නිපද වූයේ කවුරුන් විසින්ද. කවරුන් විසින්ද පුේ ලොව මුල්ම ෂණත්වමානය නිපදුවේ කෞද දෙ අපි කතා කරායිසැක් නියවටර්න් නෙමයි චාල්ස් ඩාවින් නෙමේ ගැලීලියෝ ගැලීලි විසින් ඒ ද අපි දැක්කා කොයි විදිරද ෂ්ණත්තුමානේ නිර්මාණය කල්ල තිබුණේ නේද කෙල්වින් සාමිවරයා නෙමේ නේද එහනන්ගතකට හරි අප නිවැරදි පිළිතුරවෙන්නේ ගැලීලියෝ ගැලිලි. නේද පුතාලා හරි අපි බලමු හෙන ඊ ළඟ ප්‍රශ්ණය න්න විසි එක්වනි ප්‍රශ්න නිරපේක්ෂෂුණ්‍ය උෂණත්වය සෙල්සිය සංශකවලින් කොපමනද නිරපේක්ෂෂුන්නේ කියල කිව්වේත කොට කෙල්වින් බින්දුව නේද එකන්නේ අපි කිව්වරයි ඕනෑම වස්තුවක තියෙන මධ්‍යන්නේ චාලක ශක්තිය නේදපුතේ අවම අවස්ථාවට පත්වෙන කොට නේ දේව්නත්ව තනති උෂ්ණත්ව අපි නිරපේක්ෂ ුන්නේ කියලක උෂ්නත්වයක් නෑතේද. ද චාලක ක්තිය අවම වෙන අවස්ථාව. නිරපේක්ෂ ෂුණ්‍ය කළ කිවයි කියැන කෙල්විින් නම් බින්දුවයි. සෙන්ටග්‍රඩ ංශකවලින් අපෙන් අහන්නේ නේද නිරපේක්ෂෂුුණ්‍ය ෂණත්වය සෙල්සිිය සංශකවලින් කොපමනද. කොච්චරක්ත පපුති අපි කිව්වෙතකොට නෙද සේල්ග්‍රේඩ ංශක රීනා දෙසය හැත්තෑ තුනයි දශම එකයි පහන ද සෙන්ටග්‍රේඩ ආංශක රීන දෙසිය හැත්තෑ තුනයි දශම එකයි පහයි. අපට සෙන්ට ක්‍රීඩංක්ක බිඳදුව ආවේ කෙල්වින්වලින් දෙය හත්ත තුනයි දශම එකයි පහක් කියලකිවේ. අර නිරපේක්ෂ ෂුන්නේ දන් අතට එනකං ෘෂ්ණත්වය. නේද හෙන අපිට එනවා කියද නිරපේක්ෂ ෂ ෂණත්වය සෙල්සිිය ංශකවලින් ්‍රීන දෙසිය හැත්ත තුනයිදශම එකයි පහයි. හරිනේෙද ඉළඟට කළු පෘෂ්ට සම්බන්ධව පහත ප්‍රකාශ සලකන්න කළුපාට පෘෂ්ට සම්බන්ධයෙන් පහත ප්‍රකාශ, සලකාණලුම නො අද කලු පෘෂ්ට තාප විකිරණ වැඩියෙන් අවශෝෂණය කරයි. හරිනේද කළු ෘෂ්ට තමයි, අපිකිව්වා තාප විකරණ වැඩියෙන් අවශෝෂණය කරගන්න පුළුවන්. අපි කිව සුදුපාටකුයි රිදීපාට එකකුයි, කලුපාටකුයි, නේද බඳුන්තුනක් එෙලිය තියල තිබ්බම උෂණත්වය වැඩීම වුණේ, ුපාට බඳුන ඇතුළි තිබුණන ජලයනෙ පපුති ඒත්තකොට ඒකට හේතු ඇයි විකිරණ තාපේ වැඩිපුරම අවශෝෂණය කරන්න පුළුවන් කළුපාට පෘෂ්ටවලට හින්ද නේද කළුපාට පෘෂ්ටවලට හින්දා. එන එක හරි කළුප්‍රෘෂ්ට තාප විකරණ වැඩියෙන් අවශෝෂණය කරයි. එක හරිනේද. කුපෘෂ්ට සහිත වස්තුවල දහවල් කාලයේ උෂ්ණත්වය ඉහලය ඒත් හරිනැති පුතිේ කලු පෘෂ්ට සහිත වස්තුවල දහවල් කාලයේ උෂ්ණත්වය ඉහලායි. ඇයි ඒ. දහවල් කාලයේ සූරිතාපේ ලබෙන කොටයි සූරිතාපයේ අවශෝෂණය කරගන්නවා. ඒ අවශෝෂණය කරහම තමයි මොකද වෙන්නේ අර උෂ්ණත්වේ වැඩි වෙන්නේ. එතකොට ඒ නිසා කලුපෘෂ්ට සහිත වස්තුවල දවල් කාලයේ උෂ්ණත්වේ හැලයි ඒකත් හරි නෙද. එතකොට එහෙනම් අපිට මොකදමයකින් කියනපුතිේ AHAB දෙකම සත්‍ය වන අතර හරිනේ ඒ ප්‍රකාශයක්ත් හරි බී ප්‍රකාශයක් හරි. හැබැයි මේක අබිට කළුපෘෂ්ට සහිත වස්තුවල දහවල් කාලයේ උෂ්ණත්වය ඉහලයි කියල අපි කියන්නේ මොකද කළුපෘෂ්ට තාපවිකරණ වැඩියන අවශෝෂණය කරන නිසා. එන අයිතෝට B ප්‍රකාශය පැහැදිලි කරන්නේ නේද මොකදේ ඒ ප්‍රකාශය මගින්. Bවල ප්‍රකාශය පැහැදිලි කරන්නේ ඒ ප්‍රකාශය මගේ. එන අපිට කියන පුලන් AHB දෙකම සත්‍යයයි හරි Aහා B ප්‍රකාශ දෙකම හරි ඒ ප්‍රකාශය මගින් ප්‍රකාශය පැහැදිලි කරයි. මෙද ඒ ප්‍රකාශය මගින් තමයි එක විස්තර කරන්නේ. තෙරනද පුතටම ීවල තියන කලු පෘෂ්ට සහිත වසූල දවල් කාල ෂ්ණත් වව හැලයි යි එල යන්නේ කළු පුෘෂ්්‍රතාප විකරණ වැඩියෙන් අවශෝෂණය කරන නිසා. එනං ඒ ප්‍රකාශය මගින් බී ප්‍රකාශය පැහැදිලි කරනවා එක තමයි පපුතේ නිවැරදි උත්තරය වෙනහුදට බලන්න ඕන මේ කෙනනේ ද මනි මේවාගේ ප්‍රශ්නවලදී බලන්න ඕනේ මේ දෙකම හරිනං කොයිකෙන්ද කොයික පැහැදිලි කරන්නේ කියලා. ද මේක තිබාන්න AB දෙම සත්‍යයකත් හරින්නේේ. එතක රොගලන්ටිෙන ඒ ප්‍රකාශය මගින් Bී ප්‍රකාශය පැහැදිලි නොකරයි. දර ඒ ගන්න බෑන ඒ ප්‍රකාශය මගින් බී ප්‍රකාශය පැහැදිලි කරන්නේ නැතිවෙන්නේ නෑ මේක හොඳටම පැහැදිලි කරන්න ද පැහැදිලි කරනවයකෙන්. ඒ ප්‍රකාශය මගින් බී ප්‍රකාශය පැහැදිලි කරන්නද හොදටම පැහැදිලි කරන්නේකේ. නද ඉට වසේ ඒ ප්‍රකාශයේ පමණක් සත්‍ය වේ කත් වැරදී. AHAB ප්‍රකාශ දෙක මමා අසත්‍යය කියෙනකත් වැරදින නිවැරදි පිළිතුර වෙන්නේ පලවෙෙන පැහැදිලී නේද පුතාලට හරි අපි බලමු ඊළඟ ප්‍රශ්ණය මුහුදසුලන් සම්බන්ධව පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්නලු නෙද මුහුදසුලන් සම්බන්ධව පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය බන් දිවාකාලයේදී ඇතිවේ. හරි දිවාකාලයේදී තමයි මුහුදුසුලං ඇතිවෙන්නේ නෙද මුහුදේ දන් ගොඩබීමට මේ වාතය ගලාගෙන එන්නේ. ඇයිඒ හේතුපුතේ දිබාකාලයේදී අපි කිව්වා ගොඩබිම විශිෂ්ෂතාපධාරිතාවය මුහුදු ජලයේ විශෂතාපධාරිතාවයට වඩා අඩුවෙනකොට ගොඩබිම රත්වෙනවා ඉක්මනින් මොහුදු ජලයට වඩා. ගොඩබිම ඉක්මනින් රත්වෙනකොට ගොඩබීමට උඩින්තියන වාතස්තරය මොකදවෙන්නේ රත්වෙලා ප්‍රසාරණය වෙලා සැහැල්ලු වෙලා හෙලට ගමන් කරනවා. ඉහට ගමන් කන්නකොට එතන වාතය, ගයක් ඇතිවෙනවා. ඒහිගේ පුරවන්න මොකද වෙන්නේ. මුහදේ සිට වාතය ගලාගෙනෙනවා ගොඩබිම දෙසට ව මේක තමයි මුහුදු සුලන් කියල කිව්ේ. දරෙනම් දිවාකාලයේදී ඇතිවෙනවා කියන එක හරි. මුහදේ සිට ගොඩබිම කරා ගලා එන සුළම් ප්‍රවාහයක ඒකත් හරි නෙද පුතේ අපි කිව් මුහුදේ ඉඳන් තමයි ගොඩබීමට මේක ගලාගෙනෙන්නේ. එනං ඒකත් හරි. මුහුදු චලයේ විශිෂ්ඨතාපධාරිතාවට වඩා, ගොඩබිම පොළවේ විශිෂ්ෂතාපදාරිතාවේ අඩු නිසා ඇතිවේ. ඒකත් හරිනෙ මුහදු ජලයේ විශිෂ්ෂතාපදාරිතාවයට වඩ, ගොඩබිම විශිෂ්ෂතාපදාරිතාවේ අඩු නිසා තමයි ගොඩබිම ඉක්වනින් රත්වෙලා වා තේඩික ඉහළ යන්න හෙන එකක්ත් හරි හද ඒ උතර හර. එහ අපෙන් අහන්න ර ඉල්ං එකමක් අද රුවල් රු මුහුදයාම සඳහා මෙම සුලං උපකාරී කරගනි මුහුදට යන්නද පුතේ මේක උපකාර වෙන්නේ මුහදේ ඉඳං එන කොට සුලං, දැ දාලට පේනද හුද මේ පැත්ේ නං මේ පැත්තේ මුහුද තියෙනවනම් මේ පැත්තේ ගොඩබිම තියෙනවනං දෙතකොට මුහුදේ ඉඳම් ගොඩබිමට හුලන් එනවනං මුහුදු යන්නද මේ පාවිච්ච වෙන නෑනෙ දැන් රුුවල්ලොරුවක් එනකොට මේ රුවල්ලොරුව හුලං බදන්නේ එතකොට මේවාගේ තැනකදිනි මුලන් බදනකොට මෙහෙට තමයි එන්නේ නේද ගොඩබිීමට එන්නේ. දීවරයෝ රාත්‍රීකාලයට මුහුදු ගිහිල්ලා දිවාකාලයට තමයි ගොඩබිමට එන්නේ රුවල්ලොරු හද යාමට නෙමේ මේක පාවිච්චි කරන මුහුදසුල මුහදේදන් ගොඩබිමට එන්න. හද ගොඩබිමට එන්න. එහම් මේක තමයි අසත්‍ය ප්‍රකාශේයේ. රුවල්ලොරු මුහුද යාම සඳහා මෙම සුළං උපකාරී කරගනී කෙනෙක වැරදිී. හෙදබොතේ. ඉළඟ ප්‍රශ්නයබලන් ඇලුමීනියම් කැබැල්ලක ස්කන්දය ග්‍රෑම් දෙසිය පණහකි. එහි උෂ්නත්වඔය සෙන්න්ටිග්‍රේඩංශක පහකිින් නිහල නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කොපමනද. ඇලිනිියම් වල විශිෂ්ටතාප ධාරිතාවේ දීලා තියෙනවාොච්චරයිද සෙන්ටිග්‍රේ ඩංශකයට කිලෝග්‍රමට ජූල් නම සී අයි කියලා. එන අපි හොයන් ඕනෙ පුතේම කද කිව සමානයිටාව සමානයිMC. එම්බලාගේ කියද ග්‍රෑම් දෙසය පනහයි එනන් දෙසය පණහාපිමකද කරන්න ට ිලෝග්‍රම් කරන්න දාහෙන් වැඩි කරන්න ඕනේ. ඉඩ පස්සෙමකද කරන්න ඕනේ. වැඩිීම සී කියනෙ විශෂ තාප ධාරිතාවේ අපිට දීලතිීන නම සීයයි වැඩිකිරීම කියද පුතේ ඇලුමීනියම් වල උෂ්ණත්ව වෙන සෙන්න්ටිග්‍රේඩංශක පහකින් ඉහලා නංවන්න සෙන්ටිග්‍රේඩංශක පහයි. දෙමක සුළු කරන්තය බිඳුවයි 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 බිඳදුතුනට මේ බිඳතුන කැපිලා යනවා නේද. ඉඩපැසි කියීය දෙන්නේ විසි පහයේ දපි මෙතන බලන ප වැඩිකිරීම කියේ නමය විසි පහ නමයෙන් වැඩි කරනකොට කිය දෙන්නේ විසි පහ වැඩි කිරීම නමය කියද නම්වරක් පහා හතලිස් පහයි හතරක් කිතුරුයි නම්වරත් දෙක දහටයි දහන මේ විස්ස විසියක විසි දෙකයි දෙසය විසි පහයි එද විසි පසරක් නමේ දෙසේ විසි පහයි නම්වරක්ප හතලිස් පහයි හතරයි දහටයි විසි දෙකයි ඉටි පසහයි කිය දෙන්නේ පහෙන් වැඩි කරන්නරුව වැඩි කිරීම පහ කිය කෙනවද

නතර තිවාද කියලා එක්දස් එකසය විසි පහයි ජූල් නේදන මේක තමයි නිවැරදි පිළිතුර වෙන්න. හරිනේද අවශ්‍යතාප ප්‍රමාණය එක්දස් එකසී විසි පහයි ජූල්. හරි අපි බලමු හිෙනම් ඊළඟ ප්‍රශ්ණය ප්‍රස්ථාරීෙන් දැක් පෙන්න්නේ සෙන්න්ටිග්‍රේඩාංශක බිින්දුවේ පවතින අයිස්කුට්ටියකට තාපය සපයන විට ෙෙන්ට ්‍රඩංශක බිින්දුව තින අයිස්කුට්ටියකට තා සපයනවිට එහි උෂණත්තුවේ කාලය සමඟ වෙනස් වන ආකාරයයි. ABCAB මගින් නිරූපනය වන්න මොක් දන. සෙන්ටිග්‍රේඩංශක බිින්දුව තිය යිස්කෘට්ියකට වෙන ානපුතේ තා අපපේ සපේන සපේනව සපේනවා විනාඩි දෙකක් තිස්සේ සන්ටග්‍රේඩංශක බින්දුවේමයි මේ අයිසක තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ මේ වෙලාේ සෙන්ටිග්‍රේඩංශක බින්දුව අයි, සෙන්ටිග්‍රඩංශක බිඳුවේ ජලය බවට පත් වෙලා තියෙන්. නෙද සෙන්ටිග්‍රේඩංික බිින්දුවේ අයි බිින්දුවේ ජලය බවට පත් වෙලා තියන මේ විනාඩි දෙක. යනකම්ම සම්පූර්ණෙන් චලය වනාට පස්සේ තාපය සපේන කොට මොද වෙලා නඋෂ්ණත්ව ඉහළ ැගලතියනොම ඊට පස්ස තමයි ක්ෂණනත්ව හළ නගන්න. එන මේ අතර මොකද වෙලා තියෙන්නේ ගුප්තතාපය අරගෙන තියෙන්නේ. නද ගුප්තතාපේ කියැන මෙතැන්දි මොකද වෙලා තියෙන්නේ ගණ අයිස් ද්‍රවබවට පත් වෙලා තියෙන්නේ. ගන අයිස් ද්‍රවබවට පත් වෙලා තියෙන්නේ නෙදකැනෙ විල් අයිස් විලයනය වීම තමයි මෙතන වෙලා තියෙන්නේ. අපෙන් අහන්න මොකක්ද, බ මගින් නිරූපනය වෙන්න මොකක්ද කියේලා. ඒබ මගින් නිරූපණය වෙන්නේ අයිස්වල වාශ්පී කරනයේ ගුප්තතාපයයි වෙන්න බෑනේ අයිස්වල වාශ්පී කරණය ගුප්තතාපයක් නෑ නෙනේද පුතේ වාශ්පී කරනය වෙන්න නන්ද්‍රවාවස්ථාවට ඇවිල්ලති ඉන්ඩුන් තරේක වැරදි. ජලයේ විශිෂ්ඨතාපධාරිතාවයි නෑ ජලේ විිෂ්ඨතාපධාරිතාවේ කියන්නේ කිලෝග්‍රෑමික කු්නත්යයක් සසිටග්‍ර ඩංශක එකකින් නිහරනංවන්න අවශ්‍යතාප ප්‍රමාණයෙන් මෙතැන හෙමක්ප පෙන් න්න ෑ හන ඒ උත්තරෙත්වැරදි අයිස්වල විලයනයේ ගුප්ටතාපයයි. අන්න හරිනේද අයිස් ද්‍රභභවට පත්වෙන උෂ්ණත්වය. නෙදැන අයිස්වල විලයනයේ ගුප්තතාපය තමයි මෙතන පෙන්වන්නේ. විලයනයේ ගුප්තතාපය තමයි මෙතැදී නෙද ක්‍රියාත්මක වෙන්න එහෙනං මෙතන කියන්න පුළුවන් අපිට අයිස් වල විලයනයේ ගුප්තතාපයයි. අයිස් වල විශිෂ්ඨ තාපධාරිතාවය ඒක නෙමයි නේද. අයිස්වල විශිෂ්ඨ තාපධාරිතාවයක්ත් න මේේ කියන්නෙ සෙන්ටිග්‍රඩංචක ගන කිිලෝග්‍රම එකක යි ප්‍රමාණයයක් ස්කන් දෙයක් සෙන්ටික්‍රේඩ අංශකයකකිින් ඉහලනම්වන්න වශ් වෙන තාප ප්‍රමාණය මෙතැන පෙන්න්න නෙනෑ. අයිස්වල විිලයනේ ගුප්ත තාපේ තමයි මෙතන්දිී අපිට පෙන්න්න නෙ දේකැන මෙතන අයිස්වල ද්‍රවාංක මේතියෙන්නේ එතැදී සපයන සියලුම තාපේ ටි මොකද වෙන්නේ රන්තරාණුකා ආකර්ශණ බලබිඳින්න වැෑ කරනවා ගැන ගුප්ත තාපේල සතමයි ලබාගෑන්. හැදිල නේද පුතාලට එකොටහෙනක් මේ උත්තරය තමයි නිවැරදි පිළිතුරවෙන්. දැන්හෙන ඔන්න පපුතේ බහුවරන ප්‍රශ්න ඔක්කොට පුතාාල උත්තරියලඉවරයි දැන් අපි ලෑසිවෙන්න එහෙනං රචනා ප්‍රශ්වලට පිළිතුරුලියන්න. මෙතෙන්න්දි පුතාලට සමහරවෙලාවට කෙලින්ම උත්තරලියන්න තනි පිතුර විදිහටත් තියෙනවා. එකැන බියහගත රචනාකාරයනුත් තියනවා රචනනාකාරයුත් ප්‍රශ්න ඔක්කොම එකට කලවා මිශ්‍ර කරල තමයි හදලා තියෙනනෙද. එතකොට එහෙනම් මේ විදිර තර්ක කරල අපිට මේ වරණ හතරක් දීල නෑ එතනින් එහට අපි ඒද සම්පූර්ණය අප අපේ දැනම භාවිතා කරලඕනේ පිරිතුරුළියන්. හරි. ඒන අපි බලම් තේ ළඟට රචනා ්‍රශ්නවලට පිරිතුරුලියන්.